දේශපාලනඥයන් හැටියට ලැබෙන වාසිය නෙමෙයි අපි මේ වෙලාවේ කල්පනා කරන්නේ සමාජය තුල කුහකත්වය ගොඩනගන දේශපාලන කණ්ඩායමක් අද සමාජය තුල කටයුතු කරමින් සිටින. එතකොට මෙන්න මෙවැනි කණ්ඩායමක නියම ස්වરૂපය රටට එළිදක්වන්න පුළුවන් හොඳම මැතිවරණය පාර්ලිමේන්තු මැතිවරණයක් කියන කාරණේ තමයි අපේ විශ්වාසය. මොන කුමන මැතිවරණයකටද සූදානම් වෙන්නේ විශේෂයෙන් තාම අපේක්ෂකයෙකුත් නැහැ ඔබතුමන්ලට. අපිට අපේක්ෂකයෝ කීප දෙනෙක් ඉන්නේ. අනිත් සියලුම පක්ෂවලට ඉන්න එක අපේක්ෂකයයි. පක්ෂයේ හැටියට නිශ්චිත වෙලාවෙදී ඊළඟ ජයග්‍රහණයත් ජයග්‍රහී අපේක්ෂක ඉදිරිපත් කළා සාක්ෂාත් කරගන්නවා කියන කාරණේ ඉතා පැහැදිලිව කියන්න. පක්ෂයක් හැටියට රැස් වෙලා හොඳම අපේක්ෂකයා කවුද කියලා තෝරලා ඔහුත් සමග සාකච්ඡා කරලා ඔහුගේ එකඟතාවය අනුව ඉදිරියට යන්න තමයි පක්ෂය හැටියට අපි කටයුතු කරන්නේ. ජනාධිපති වර්ණයට කලින් පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වුණොත් කිසිම පක්ෂයකට 140ක් ඉක්මවා ඡන්ද ලබා ගන්න බැරි වෙනවා. ඒ නිසා බිහිවන්නේ අස්ථාවර පාර්ලිමේන්තුව. ජනාධිපති වර්ණයට කලින් පාර්ලිමේන්තු මැතිවරණය තියලා අස්ථාවර පාර්ලිමේන්තුවක් බිහි වුණොත් ඒ පාර්ලිමේන්තුව ව්‍යවස්ථාව අනුව වසර දෙකමාරක් යනතුරු විසුරුවා හරින්න බෑ. අනාගත ජනාධිපතිවරයාට වසර දෙකමාරක්ම වැඩ කරන්න වෙන්නේ තමන්ගේ අයවැය සම්මත නොකරන, තමන්ගේ පනත් සම්මත නොකරන, ආණ්ඩුව අකර්මණ්‍ය කරන පාර්ලිමේන්තුවක් සමගයි. කරවටක් ආර්ථික අර්බුදෙ ගිලී සිටින රටකට එවැනි තත්ත්වයක් ඇති කිරීම තරම් තවත් විනාශයක් රටට කරන්න හැකියාවක් නැහැ. සමගි ජන බලවේගය හැටියට අපි ඕනෑම මැතිවරණයකට සූදානම්. මේ කතාබහ තියෙන්නේ ඉස්සල්ලා මොකද්ද එන්නේ කියන ජනාධිපතිවරණයේද පාර්ලිමේන්තු මැති. පුළුවන් නම් මේ දෙකම එකට තියන්න. කලපුරුද්ද පළපුරුද්ද තියෙන කණ්ඩායම ඉන්නේ සමගි ජන බලවේගයට. ඒකින්ද අපි විශ්වාසයි ඊළඟ ආණ්ඩුව බවට පත් කරන්නේ සමගි ජන බලවේගය ආණ්ඩුවක්.